වටිනා දැනුමින් නිරන්තරයෙන් නඔබව පෝෂණය කරන සිිලෝන්ච නාලිකාවට ඔයාව ගොඩක්කාදරයෙන් පිළිගන්නවා. නිවසක් ඉදිකිරීමේදී සිදුකරන ඉතාම වැදගත් කටයුත්තක් විදිහට නිවසේ වහලේ ගැසීම හඳුරවන්න පුළුවන්. ගෙදරක අලුතින් වහලයක් සාධනකොට සුබ නැගැතට සුභ වේලාවෙට වහලට ඇයටලීක් කියලා තමයි අලුද්ගෙදර අලුත්වහල වැඩකටයුතු පටන්ගන්නේ ඉතින් මේ කටයුත්ත වාස්තුවිද්‍යාවට සහ ජෝතිශ්‍ය විද්‍යාවට අනුව නිවැරදිව සිදුකළොත් විතරයි ඔබෙත් නිවසේත් අනාගතා අභිවෘ්ධිය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒවගේ මඔබ මේ චාරිත්‍ර වාරිත්‍ර නිරදි විෂ්්‍රසිද්ධ නොක්කොත්න් ඔයා හරිහම්බ කරන මුළු සේ සතම ගෙදර වැඩකටයුතුවලට නිකරුණේ වේදංවෙලා ගිහින් ඔයා අලුතින් ඉදිකරන නිවසේ වැඩකටයුතු නියමාකාරයෙන් නිමා කරගන්නට ඇති හැකියාව, ඔබට අහිමිවෙලා යා වී. ඒක හින්දා වාස්තුවිද්‍යාවට සහ ජෝතිශ්‍යයට අනුව නිවැරදිව යටලීය තබා වහලේ වැඩකටයුතු ආරම්භ කරන්නේ කොහොමද කියලා කියල දෙන්නයි අදමන් සූදානම් වෙන්නේ. ඒවගේ මොයා මේ වීඩිය එක බලන අතරේ මේ වීඩුවක ලයික් කරලා අපිව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් නමෝවිත්තියෙන් හාහාපුරා කියල වහලේ යටලිය තියන්න කලියෙන්, ගෘහහිමයාගේ ජන්ම බලපත්‍රයට ගැලපෙන සුදුසු සුභ නැගත්තේලාවක් හදාගන්න ඕනි. මේ නැගත හදාගත්තට පස්සේ සුභ නැගතට යටලීිය තියන්න කලින් ගෘහහිමයාා ඇතුළු පවුලේ කට්ටේ වගේම වහලේ වැඩකටයුතු කරන වඩු මහත්තුරු අත්තු දවකරුවන් නැතුළු සියලු දෙනාම බුදුන්නදලා ආගමික වතාවන් නිෂ්ඨ සිද්ධ කරන්න ඕනි ඊට පස්සේ ගෘහමූලිකයා නැගත්වෙලාවට කලින් යටලීයේ කොනක විශ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් වෙන්වෙන්න බාර කරලා පඬුරු කාසි ගැටගහන්න ඕනි. ඒ වගේම මේ පඩුඩුකාසි ගැටගහනකොට වහලේ වැඩකටුතු කරද්දි වඩු මහත්තුරුන්ට නිවැසියන්ට වගේම කුරා කූම්බියකුටවත් අනතුරක් කරදරයක් සිද්ධ නොවී, කාලගුණයෙන් වැසිවර්ුෂාවෙන් කිසිම බාධාවක් හිරිහැරයක් නොවී, විසිම වාස්තුදෝෂයක් අත්තරදීමක් නැතුව නිවැරදිව මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරගන්න දේවා ආශිර්වාදහා පිහිට ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි. ගෙදර දුෘහමූලෙකයා විසින් මේ විදිහයට ප්‍රාර්ථනා කරලා යටළීිය පණුරුකාසි ගැටගැහුවට පස්සේ යටලීය උඩට අරගෙන නැගත්වේලාවට නියමිත ැන ඇටලිය තියන්න ඕනනි ඒවාගේම වඩු මහත්තුරු තමයි නැගත්තේලාවට යටළියේ බිත්්‍යය උඩින්තියෙන කාරිය ඉෂ්ට සිද්ධ කරන්න ඕනි. හැබැයි කුමන හේතුවකටවත් වැරදිලාවත් යටලිය බිත්්‍යය වඋඩින්තියෙන කාරිය ගෘහමූලිකය හරි ගෙදර වෙන කෙනෙක් හරි සිද්ධ කරන්න යන්න එපා. අනිවාරයම මේ වැඩේ වහලේ ගසන වඩු මහත්තුරුන්ටම කරන්න දෙන්න. මොකද මේක එයාල අනිවාරයෙන් කළයිුතු කාර්යක් ොකදමන් තර නිතර දැකල තියෙන දෙයක් තමයි හුඟක් වඩු මහත්තුරු වස්දොස්වලින් බේරෙන්න්න යටලිය තියෙන වැඩේට ගෙදර ගෘහමූලිකයවත් එකතු කර ගන්නවා. එහෙම කළහම යටලිය තැබීමේ කටයුතු වැරදියට සිදුවීමෙන් නැතිවෙන සියලුම වස්දොස් අහිංසක ගෘහමූලිකයට සහ ඔහුගේ පවුලේ අයට විඳින්න්න සිද්ධ වෙනවා. ඒවගේම වස්වදීමේ අවධානමින් වඩුවන් නිදහස් වන හින්දා ඔවුන් කිසිදු වාස්තුදෝෂයක් හොයන්න බලන්නන්නේ නැත්තිව හ වැඩකට යුතු ඉක්මනටම විවර කරල දන්න හදනවා. මේ දේවල් වැලට අමතරව වහලේට යටලී සවිකරන කොට ගෘහෝහිමියාගේ උසට වඩා අඩු උසඇති අටලී කැබලි එකට මූට්ටු කිරීම කිසිම විටක නොකළ යුතුවා වගේම යටලී මුට්ටු දොරවල් හා උළුහවඋඩට වැටනසේ තැබීමත් නොකළ යුතුයි. ඒවගේම සුබ නැගතට වේලාවට තබන යටලීය කුමන හේතුවකටවත් පසුව වෙනස් නොකළ යුතුයි. ඉතින් මේ කරුණුකාරණ සියල්ලම නිවැරදිව ෂ්ඨ සිද්ධ කරගත්තට පස්සේ මතක ඇතුව යටලිය කොනක ගැටගහපු පණ්ඩුඩු කාසි අරගෙන ගිහින් තමන් දෙවියන්ට වඋුණ බාරහාර ඔප්පු කරන්න ඕනි. ඒවගේ මොබ වහලේ ගැසීමේ කාර්ය වෙනුවෙන් සිදුකරන ලද සියලුම භාරහර ඔප්පු කිරීම පහළේ වැඩකටයුතු නිමාකොට දින විසියකක්්‍යමට මත්තෙන් සිදුකිරීම ඉතාම වැදකත් වෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබට ඇති සියලුමු ප්‍රශ්න සහ ගැටලු. হাති කන්න